හයි මම සිතිජ ජයසේකර මම අද අවිල්ල ඉන්නේ අන්තිම ලාස් ෆයිනල් සෙග්මන්ට් එකට බලමු මම අන්තිමට කරලා තියෙන දේවල් මොනවද කියලා මුලින්ම කියන්නකෝ ඔයාගේ නමේ අන්තිම කොටස මොකක්ද කියලා ජයසේකර දුල්ෂාන් ජයසේකර ඔයාගේ ID එකේ අන්තිම ඉලක්කම මතකද 1905 සිතිජ ඔයා අන්තිමට බැංක එකේ ඩිපොසිට් කරපු ගාණ කීයද අන්තිම ඩිපොසිට් කරපු ගාණ අද උදේ රුපියල් 10000 ඩිපොසිට් කරා ඔයාට අන්තිමට හිටපු ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ නමේ අන්තිම අකුර මොකක්ද ලා එතකොට අපිට කියන්නකෝ ඔයාට යාව අන්තිමට හම්බ වුනේ මොන අවුරුද්දද කියලා අන්තිමට හම්බ වුනේ පොඩ්ඩේ නะ ළඟදි හම්බුණා ඔව් ළඟදි ෂූටින් සෙට් එකකදී හම්බුණා දැන් මාස දෙක මාස කොරෝනා වලට කලින් මාස 6කට විතර කලින් ඔයා අන්තිමට බස් එකේ ගියේ කවද්ද बस के गया मुख तो मैं लाइसेंस प्रश्न एक निशा बस के अनु ना मात्रा टक गया हाईवे के उया अंतिम डे बालाद दी वॉलेट टेक तिब्ब अमाउंट टेक की ये द ओ मम्म देंग बैंक के साल लिखते ना देंग थामे वॉलेट टेक बेलवे देन तिब्बा देदा साठ से गाना अंतिम डे जिम की ये कहाँ द हम बो अंतिम डे जिम की ये जिम में का लगता गया अंतिम डे उड़ता रहा අන්තිමට ජිම් ගිහලා දැන් අවුරුද්දක් විතරයි. ඔයාට අන්තිමට ක්‍රෂ් එකක් ඇති උනේ කවද්ද? දනුත්. අන්තිමට ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ කිස් එකක් හම්බුනේ කවද්ද? ඊයරේ. අන්තිමටම ටුවර් කරපු රට මොකක්ද? අන්තිමට ගියේ ඩුබයි. ඔයා අන්තිමට ඩිනර් අවුට් එකක් ගියේ කවද්ද? ඊයරේ. ඔයා අන්තිමට අඬපු දවස මතකද? හරියටම අන්තිමට ඇඬුවේ මං කියන දවසත් එක්ක මං ආඩ කියන්නේ. ජූලයි 7th. අපිට කියන්නකෝ අන්තිමටම බලද්දි ඔයාගේ බර කීයද කියලා? 72යි. අන්තිමටම දැකපු හිනේ මොන වගේ එකක්ද? වා ඇත්ත කිව්ව මෙච්චර වෙලා මේ මේකට නම් අන්තිමට දෙකපු වීන කිව්වොත් මිනිස්සු මට ගහනවා ඒක නිසා මට එකට උත්තර දෙන්න හරි අමාරුයි මොකද මම ඇත්තමයි මේ මෙච්චර වෙලා කිව්වේ අන්තිමට දෙකපු වීන කියන්න බෑ මට ඒක හරි අමාරුයි කියන්න ඔයා අන්තිමට ගත්ත ෆෝන් එකේ ගාන කීයද අන්තිමට ගත්තේ මම දැන් පාවිච්චි කරන ෆෝන් එක තමයි ඒක 1.48ක් වුණා ඔයා අන්තිමට නයිට් ක්ලබ් ගියේ කවද්ද නයිට් ක්ලබ් අන්තිමට මොකද මේ කොරෝනා නිසා මේ දවස්වල යන්න බැරි වුණා නිකන් සා ඒ කියන්නේ යනවා හිටපු ගමන් අන්තිමට ගිහලා දැන් මාස 8ක් විතර ඇති මං හිතන්නේ ඔව් අන්තිමටම ගත්ත වාහනේ මොකක්ද අන්තිමට ගත්ත වැගනාරයක් ඔයාගේ අන්තිම මාසේ ටෙලිෆෝන් බිල් එකේ අමවුන්ට් එක කීයද පැකේජ් එකක් යූස් කරන්න තියෙන නිසා මට අමවුන්ට් එකක් කියන්න බෑ ඒ වුණාට මං හිතනවා ලාස්ට් මන්ත් එකේ ඩේටා ඇන් කෝල්ස් වලට මං හිතන්නේ නෝමලි 20,000 විතර යන්නේ නැති. අපිට කියන්නකෝ ඔයා වැඩියෙන්ම සර්ප්‍රයිස් උනේ කවද්ද? ඒ කොහොමද කියලා? වැඩියෙන්ම සර්ප්‍රයිස් උනේ. මෙහෙමයි, ඒ කියන්නේ සර්ප්‍රයිස් වෙච්ච අවස්ථාව වැඩි. හැබැයි අන්තිමට එකනේ කතා කරන්න ඕන නිසා මම හිතුවා මේ මගේ බර්ත්ඩේ එක මේ වෙද්දි තිබ්බේ මේ මගේ බර්ත්ඩේ එක මේ පාර තිබ්බේ කොරෝනා නිසා මං ගෙදර හිටියේ කොරන්ටයින් නිසා. එතකොට මම දන්නේ නැහැ මම අපේ යාළුවෝ සෙට් එකක් ඉන්නවා ඒ සෙට් එකම ලූඩෝ ගැන්ගයක් හදාගෙන ගේම් ගහනවා. රෑ 12ට මට කෝල්ස් ආවා පළවෙනි කෝල් එක ආවේ මගේ අලුවෙක්ගෙන් දෙවෙනි කෝල් එක ආවේ රුක්ෂානගෙන් තුන්වෙනි කෝල් එක ආවේ විදුගෙන් මට මතක විදියට ඊට පස්සේ අපි ගෲප් එකෙන් කෝල් කරා කෝල් කළා Facebook එකේ අප්ලෝඩ් කළා කට්ටියම විශ් කළා ලොකු පෝස්ට් එකක් හදලා දාලා වීඩියෝ ක්ලිප් එක මම කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මට මේ වීඩියෝ එක හදලා දායි මොකද මේ මේ සීසන් එක ඇතුලේ මේ වගේ දෙයක් කරන්න අමාරුයි කට්ටියට හැබැයි යාළුවෝ සේරම එකතු වෙලා විශ් කළා බර්ත්ඩේ එකට වීඩියෝ දාලා මම ඒකට ඇත්තටම සර්ප්‍රයිස් වුණා මොකද මගේ හිතපු නැති දෙයක් ඒක තමයි අන්තිම සර්ප්‍රයිස් වෙච්ච දේ අන්තිමටම මුණ ගැහුණු අපි කවුරුත් දන්න ප්‍රසිද්ධ චරිතය කවුද? වැඩ නැහැ යාගෙන කතා කරලා ඔකට මට දැනුත් මුණ ගැහලා දැනුත් මුණ ගැහුණා මට. විදු විදුර විකුඹුක්කේ. අන්තිමටම කුක් කරපු වෙනස්ම කෑම එක මොකක්ද? මම මටන් කරි එකක් හදුවා පෙරේදරේ. අන්තිමටම බලපු මූවි එකේ වැඩියෙන්ම
හිතට දැනුණු කොටස ගැන අපිට කෙටියෙන්ම කිව්වොත් මේ මම හැමසෙම මූවිස් බලනවා හිතට වදින මූවිස් තියෙන්න ඕන හිතට වදින කොටස් එන්න ඒක නිසා අන්තිමටම බලපු මූවි එක නම් මට හිතට වැදිච්ච කොටස් තිබ්බේ නැහැ වෙයි අන්තිමට හිතට වැදිච්ච කොටස තිබ්බා මට මලංග මූවි එකේ මලංග මලංග මූවි එකේ ඒ කියන්නේ ගොඩක් තැන් වල ඒ හිතට කියන්නේ වදින තැන් තිබ්බා මොකද මෑතක බිහි වෙච්ච බොලිවුඩ් වල ලස්සන ෆිල්ම් එකක් මලංග කියන්නේ ඒකේ ගර්ල්ලා තල්ලු කරන එක යාව රේප් කරන එක එහෙම එහෙම ප්‍රශ්න ටිකක් තිබ්බා ඒ ටික පොඩ්ඩක් ඉමෝෂන් ෂූට් කරලා තිබ්බා अंतिमटम चैलेंज चैलेंजस् हेम जीवित हेम सिम चैलेंजस् अंतिम मूर्ण दीप चैलेंज अंतिम मूर्ण दीप चैलेंज मत हेम मत के मत हेम मत के इंकिया मैडम चैलेंज मैडम चैलेंज मत के इंकिया हेम कत्म कथा जीवित अंतिम लबागत अचीवेंट मुखाते अंतिम लबागत अचीवेंट अंतिम लबागत अचीवेंट तम एक मेमे मैं अचीव कर मैं दवस दवस एक दिवाल अचीव कर ट्राई करना मैं लोग मेधा मैं टेलीना देख वेड कटू करना कोहमला एक टेलीनाटिक माव मे हेतु एक शेड्यूल है किसी में हेतु मंग युवा लाती मैं कैपकिरी कल टेलनाटी टावे मैं नमक है कैपकिरी कल टेलनाटी टावे मैंने मम शेस्ट नापने मट हेम देखो ना कि आर कुत्तावा ए कि आगे वचन हो मारो खो हेतु मट हेम एल नाटिक शेड्यूल हेक मट इन क्या बुन है मग अचीवेंट को मंग हमारे आईते रंग पाना मैं आई वेड़े करा ඔයා ජීවිතේ යම් දෙයක් ගැන පසුතැවුණා නම් ඒ අන්තිමට පසුතැවුණු දවස කවද්ද මොකක්ද ඒ සිතුවීම පසුතැවීම නම් අනන්තයි ජීවිතේ අදටත් පසුතැවෙනවා මේ මොහොතේත් පසුතැවෙනවා මගේ ජීවිතේ මං වැඩිපුරම පසුතැවෙන හේතුව තමයි වැරදි යාළුවෝ හොයාගත්තු එක වැරදි යාළුවෝ ආශ්‍රය කරපේ අන්තිමටම හිත අතරමං වුණ දවස මතකද අන්තිමටම හිත අතරමං වුණ දවස කියන්නේ මෙහෙමයි මං දන්නේ මොන විදියට මීන් කරනවද කියලා ප්‍රශ්නේ හිත අතරමං වුණ දවස අන්තිමට හරියටම ජූලයි 7th ඔව් ඔයා අන්තිමට ඉගෙන ගත්ත ලයිෆ් ලෙසන් එක මොකද්ද කලින් කිව්වාගේම තමයි ලයිෆ් ලෙසන් එක හැමෝටම කියන්නේ යාළුවෙක් තෝරගන්නදී හරි යාළුවෙක් තෝරගන්න යාළුවෙකුට පුළුවන් ජීවිතය හදන්න යාළුවෙකුට පුළුවන් ජීවිතය වෙනස් කරන්න හොඳම ලයිෆ් ලෙසන් එක තමයි අම්මා තාත්තා ළඟ ඉන්නවා සහෝදර සහෝදරිය ළඟ ඉන්නවා ඊට පස්සේ අපිට එන්නේ අපේ යාළුවෝ ඒ අපේ තර්ඩ් පාටි එකක් වුණාට ඒක ෆස්ට් පාටි එකක් වගේ තමයි කොහොම නම් හරි යාළුවෝ ටිකක් තෝරගන්න හරි ගමනක් යන්න පුළුවන් වැරදි යාළුවෝ තෝරගත්තොත් ජීවිතේම ඉවරයි ඔයා අන්තිමට කිව්ව ලොකුම බොරුව මොකද්ද? අන්තිමට කිව්ව ලොකුම බොරුව ඒකත් අද උදේ පාන්දරම කිව්වේ. ලොකු බොරුව, ඒ කියන්නේ ඒවනම් පොඩි පොඩි බොරු මන් දන්නේ ලොකු ලොකුම බොරුවනේ හැවේ. පොඩි බොරු වැඩ නැහැ හැමසෙම බොරු කියනවනේ. අන්තිමට කිව්ව ලොකුම බොරුව තමයි ඇත්තම කතාවකොත් මේ ළඟදී යෝගා ඉවෙන්ට් එකක් තිබ්බා. ඒ ඉවෙන්ට් එකට මම එනවා කියලා දෙවනක පෝරගේ සහ විදු ඕගනයිස් කරේ ඉවෙන්ට් එක. ඔය කට්ටිය එකතු වෙලා මම වොයිස් මම වීඩියෝ ක්ලිප් එකකුත් ආවා මම මේ දවසට එනවා ඔයාලා බලන්න පුළුවන් ඔයාලට ප්‍රෝග්‍රෑම් එක කියලා මම වීඩියෝ ක්ලිප් එකකුත් ආවා. හැබැයි මම දන්නවා පෞද්ගලිකව මම ඒ වැඩේට යන්නේ නැහැ කියලා. මට හොඳම යාළුවෝ දෙන්න නිසා මට මොනම හේතුවක් නිසාවත් මට කියන්න බැරි වුණා මේ මට එන්නේ නැහැ කියලා මට කෙලින් කියාගන්න බැරුණා ඒකට. මම වීඩියෝ ක්ලිප් එක කරලා ආවා මම එනවා. ඊට කලින් දවසේ හෙවත් මම එනවා කියලා කිව්වා. මම දන්නවා මම යන්නේ නැහැ කියලා. වෙන හේතුවක් නිසා මම යන්නේ නැති වුණේ. අන්තිමට මම ඒ ඉවෙන්ට් එකට ගියේ නැහැ. ඉතින් මම ඒකට පොඩි පොල්ලක් තිබ්බා. දෙවුණකට තාමත් එකට මං හිතන්නේ මාත් එකවල ඉන්නේ. මගේ ප්‍රශ්න ටික නම් අහලා ඉවරයි. අද අපිත් එක්ක අන්තිම ලාස්ට් ෆයිනල් සෙග්මන්ට් එකට එකතු වුණාට ඔයාලට බොහොම ස්තුතියි. Thank you very much channel C එකට මට මේ segment එකට invite කරාට. ඒ වගේම තමයි මං වගේ තව celebrity කෙනෙක් මොනවද අන්තිමට කරේ කියලා බලන්න ඕන නම් දිගටම channel C එකත් එක්ක එකතු වෙලායි. මගේ නම THR යවති. මම ආවේ කොස්කොඩේ ඉඳලා. දැනුමයි වාසනාවයි තරගේ 23 11ට call කරලා වැඩිම ප්‍රශ්න ගානකට උත්තර දීලා Nokia phone එකක් දිනාගත්තේ මම.